අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හද දවසේදී මේ උතුම් වූ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ චමින් නුවන්ග
කහඳවල ආරච්චි පුතුණුවන් සහ කුමාරි වැලිවත්ත මෑණියන් ඇතුළු පින්වත් පිරිස අපි මේ පින්වතුන්ට දේශනාව අවසානයේ පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් මේ උතුම් වූ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වන්නේ අපි මේ දවස්වල මජ්ක්‍ධිම නිකායේ පළමුවෙනි පොතෙහි සංග්‍රහ වෙලා තිබෙන රත විනීත සූත්‍ර දේශනාව මූලික කරගෙන ධර්මදේශනා මාලාවක් සිදු කරගෙන ආවා ඒ ධර්මදේශනා මාලාවී අද පවත්වන්නේ නවවෙනි ධර්මදේශනාව රත විනීත සූත්‍ර දේශනාවේ අපි පසුගිය සති කිහිපයේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාපේ වැඩ වාසය කරන කාලයේ කිඹුල්වත් නුවරින් එක්තරා භික්ෂුන් වහන්සේලා පිරිසක් භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න වැඩම කළා. ඒ භික්ෂුන් වහන්සේලා පිරිස බුදුරජාණන් වහන්සේව බැහැ දැකලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකස් පසෙක හිඳ ගන්නවා. එකත් පසෙක හිඳගත්තු භික්ෂුන් වහන්සේලාගෙන් භාග්‍යවතුන් වහන්සේ සුවදුක් විමසලා උන්වහන්සේ ප්‍රශ්නයක් අහනවා. මහණෙනි නුඹලගේ ගමේ දසකතා ලාභී අන්නයව දසකතාවෙහි සමාදන් කරවන භික්ෂුව කවුද කියලා අහනවා. ඒ වෙලාවේ අර සියලු දෙනා වහන්සේලාම එකම හඬින් හඬ නගලා කියනවා ස්වාමීනි මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ තුල පවතින දසකතා මොනවද කියලා එකින් එක විස්තර කරනවා. එහි පළමු කරුණ නම් අල්පේච්ච කතා. අල්පේච්ච කියන කාරණාව කරුණු හතරක් ඔස්සේ විස්තර කරන්නේ අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා, අල්පේච්ඡතා කියලා. එතන අත්‍රිච්ඡතා පාපිච්චතා මහිච්චතා කියන්නේ ගුණ රහිත කරුණු තුනක්. ඒ වගේම අල්පේච්චතාවේ කියන්නේ ගුණ්‍ය සහිත කරුණක්. මෙන්න මේ අල්පේච්ච භාවයේ තමයි අර දස කතාවේ පළවෙනි එක. ඒ අල්පේච්ච භාවය ඇති වෙන ආකාර හතරක් තියෙනවා. ප්‍රත්‍යපිලිබඳ අල්පේච්ච වෙනි විදිය, දුතාංග පිළිබඳ අල්පේච්ච වෙනි විදිය, පරයාප්ති ධර්මයේ දැනගැනීමේ පිළිබඳ අල්පේච්ච වෙන විදිය, තමන් ලබන මාර්ගඵල පිළිබඳ අල්පේච්ච වෙන විදිය කියලා කරුණු හතරකින් විස්තර කරනවා. එතන පින්වත්නි පළවෙනි කරුණ අපි විස්තර කරා සම්පූර්ණයෙන්ම කොහොමද මේ ප්‍රත්‍යපිලිබඳ අල්පේච්ච වෙන්නේ කියලා. ඊළඟ දෙවෙනි කරුණ තමයි දුතාංග පිළිබඳ අල්පේච්ච වෙන්නේ කොහොමද කියන කාරණාව. අපි මේ දේශනා මාලාවේ අමතර දේශනාවක් හැටියට ආරම්භ කරා මේ දුතාංග 13 පිළිබඳ අපේ පින්වතුන්ට යම් විස්තරයක් පැහැදිලි කරන්න. මොකද බොහෝ දිනෙක දුතාංග දුතාංග කියලා අහලා තිබුණට ඒ දුතාංග පිළිබඳ අවබෝධයක් ගොඩක් දිනෙකට නෑ. ඒ මොනවද කියලා දන්නෙත් නෑ. ඒව කොහොමද වෙන්නේ කියලා දන්නෙත් නෑ. ඒ නිසා අපි මේ දේශනා මාලාවේ ඒ කවුරුලබ වෙන්න පුළුවන් තුර අපි සඳහන් කරා දුතාංග 13ක් තියෙනවා. ඒ දුතාංග 13 තමයි පංසකෝලි කංගය, තෙචීවර කංගය, පින්ඩපාති කංගය, සපදානචාරි කංගය, ඒකාසනි කංගය, පත්තපින්ඩි කංගය, කළුපච්චා බත්ති කංගය, ආරණ්‍ය කංගය, රුක්කමූලි කංගය, අබ්බෝකාසි කංගය, සෝසානි කංගය, යතා සත්තනි කංගය, නේසජ්ජි කංගය කියලා කරුණු 13. අපි ඒ කරුණු 13 මේ වෙනකොට කාරණාවල් 6ක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන්. ඒතර අද සාකච්ඡා කරන්න තියෙන්නේ කළුපච්චා බත්ති කංගය. සාකච්ඡා කරපු කරුණු 6 පිළිබඳ කිටියෙන් මතක් කළොත් පංසකෝලි කංගය කියන්නේ පංසකෝල චීවර දැරීම, පංචු කියන්නේ පස්වලට, කෝලයක් කියලා කියන්නේ ගොඩකට, පස් ගොඩක් වගේ යම් තැනක් තියෙන තැනක යම් වස්ත්‍රයක් තියෙනවා නම් ඒ කියන්නේ විසි කරලා දාලා වැඩකට නැතුව
පරිහරණය කරන්න නැතුව දාපු වස්ත්‍රයකින් තමයි මේ චීවරය සකස් කරගන්නට ඕන. එතකොට එහෙම චීවරය සකස් කරගන්න නම් එහෙම චීවරය සකස් කර ගැනීමට පාවිච්චි කරන වස්ත්‍ර ලබා ගන්න පුළුවන් ස්ථාන 23ක් භාග්‍යතුන් වහන්සේ මෙතන පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට දෙවෙනි එක තමයි තෙචීවර කංගය. තෙචීවර කංගය කියලා කියන්නේ තනිපට සිවුර දෙපට සිවුර අඳණය. මෙන්න මේ තුනෙන් පමණක් යැපීම. ඒ තුන පමණයි භික්ෂුවකට දරන්න පුළුවන් මේ තෙචීවර කංග දුතාංග සමාදානයේදී. හතරවෙනි සිවුරක් පරිහරණය කළොත් උන්වහන්සේගේ දුතාංගේ කැඩෙනවා. කිසිම කරුණක් නිසා හතරවෙනි සිවුරක් පරිහරණය කරන්න බෑ. ඊළඟ පින්ඩපාති කංගය කියලා කියන්නේ පින්ඩපාතයෙන් දානය සපයා ගැනීම. ඒ කියන්නේ දාන 12 14ක් තියෙනවා. සංඝයාට දෙන බත, භික්ෂූන් කිහිප දෙනෙකුට දෙන බත, ඊළඟට සලාක ක්‍රමයට දෙන බත, ඔය වරකට මාසයකට දින 15කට සැරයක් දෙන බත, ඔය ආදී වශයෙන් ගිලනුන්ට දෙන බත, ගිලන් උපස්ථායකින්ට දෙන බත කියලා දාන වර්ග 13ක් තියෙනවා. 14ක් තියෙනවා. ඒ 14 හැර යම් පින්ඩපාත ක්‍රමයකින් දානයක් බාර ගන්නව නම් අන්න ඒක තමයි පින්ඩපාති කංගය කියලා කියන්නේ. ඊළඟට ඊළඟ දුතාංගය තමයි සපදානචාරි කංගය කියන්නේ. ඒ කියන්නේ දැන් පින්ඩපාතේ වඩින භික්ෂුව දැන් පින්ඩපාතේ වඩින භික්ෂුවට කැමැති ගියක් මග හැරලා කැමැති ගියක් ළඟට ගිහිලා පින්ඩපාතේ ගන්න පුළුවන්. හැබැයි මේ සපදානචාරි කංග දුතාංගයේදී උන්වහන්සේට කැමැති ගෙවල් වලට යන්න බෑ. උන්වහන්සේට යම් තැනකින් ගමට ඇතුල් වුණාද ඒ ඇතුල් වෙන තැන ඉඳලා එක ගියක්වත් මග හරින්න නැතුව පින්ඩපාතේ වඩින්නට ඕන. ඒක තමයි සපදානචාරි කංගය කියලා කියන්නේ. ඊළඟට අද සාකච්ඡා කරන්න තියෙන පින්වතුනි ඊළඟ දුතාංගය ඒ තමයි ඊළඟට ඒකාසනිකංග දුතාංගය පස්වෙනි දුතාංගේ. ඒකාසනිකංග දුතාංගය කියන්නේ දවසකට එක වේලයි දන්වල දන්නේ. එක ආසනයක ඉඳගෙන එක වේලයි දන්වල දන්නේ. ඊළඟට හයවෙනි දුතාංගය තමයි පත්තපින්ඩිකංග දුතාංගය. පත්තපින්ඩිකංග දුතාංගය කියලා කියන්නේ උන්වහන්සේ පාත්‍රයට යම් ප්‍රමාණයක් බෙදා ගන්නවද ඒ බෙදා ගන්න ප්‍රමාණය විතරයි වල දන්නේ. වැඩි කියලා විසි කරන්නෙත් නැහැ, මදි කියලා ආයෙමත් බෙදා ගන්නෙ නැහැ. ඒක තමයි පත්තපින්ඩිකංගය කියන්නේ. ඒකාසනිකංගයේදී උන්වහන්සේට එක ආසනයක ඉඳගෙන කැමැති තරම් බෙදා ගන්නත් පුළුවන්, වැඩි වුණොත් විසි කරන්නත් පුළුවන්. හැබැයි පත්තපින්ඩිකංග දුතාංගයේදී උන්වහන්සේ යම් ප්‍රමාණයක් පළවෙනි වතාවේ බෙදාගත්තද ඒ බෙදාගත්තෙන් පස්සේ ආයි මදි කියලා බෙදා ගන්න බෑ. එහෙම නැත්නම් ඉතුරු වුණා කියලා විසි කරන්නත් බෑ. ඊළඟට අද සාකච්ඡා කරන්න තියෙන හත්වෙනි දුතාංගේ කළුපච්චා බත්තිකංගේ කියන දුතාංගය. මේක පැහැදිලි කරනවා පින්වතුනි අපේ ධර්මී කලූති පටි සේදත්තේ නිපාතෝ පවාරිතේන සතා පච්චා ලද්දං බත්තං පච්චා බත්තං නාම. මොකද මේ පච්චා බත්ත කියලා කියන්නේ? දැන් කළු කියන්නේ ඇත්තටම ප්‍රතිශේදාර්ථේහි නිපාතය. ආහාර පිළිගැන්නුවයින් පසු පසුවත් ලද බතට තමයි මේ පච්චා බත්ත කියලා කියන්නේ. පසුව ලත් බත වැළඳීම තමයි මේ පච්චා බත්ත භෝජනය කියලා කියන්නේ. එතකොට ඒ පච්චාබත්ත භෝජනෙහි පසුවලත් බත වැළඳීම ස්වභාවය කොට ගන්නේද අන්න ඒක තමයි පච්චාබත්තිකංගය කියලා කියන්නේ. නමුත් මෙතන විශේෂ කාරණාවක් කියනවා මේ කළුපච්චාබත්තිකංගය කියලා කියන්නේ. මේකට කළුපච්චාබත්තිකංගය කියලා කියන්නේ දැන් යම් භික්ෂුවක් දැන් මෙතන මේ කළුපච්චා කියලා කියන්නේ ඇත්තටම කළු කියන්නේ එක පක්ෂියෙක් ඉන්නවා කළු කියලා. ඒ කළු පක්ෂියා යම්කිසි ආහාරයක් අනුභව කරන්න ගත්තම ඒ කටින් ගත්තු ආහාරය ඒ සතාගේ කටින් වැටුනොත් ඒක ආයෙමත් අරගන්නේ නැහැ. ඒ ගෙඩිය ආයෙමත් අරගෙන කන්නේ නැහැ. අන්න ඒකට තමයි මේ කළු පක්ෂියාගේ ස්වභාවය. එතකොට දැන් මේ සතා ඒක අත්හැරලා දාලා යනු වගේ
දැන් මේ දුතාංගය සමාදන් වෙන භික්ෂුව පින්වත්නි මෙතනදී තමන් යම් කිසි ප්‍රමාණයක් උන්වහන්සේට බෙදුවද ඒ බෙදපු ප්‍රමාණය වළඳනවා අපි තුන් බැරි වෙලාවක්වත් උන්වහන්සේ වලද වලද ඉන්න ගමන් මොකක් හරි කරුණක් නිසා නැගිටින්න වෙනවා අපි හිතමු නායක හාමුදුර නමක් වැඩියොත් එහෙම නැත්නම් වලද වලද ඉන්නකොට උන්වහන්සේ ඒ වළඳන එක නතර කළොත් අන්න ඒ ආකාරයකට දෙයක් කළොත් උන්වහන්සේ ඒ ප්‍රමාණයෙන්ම ආහාර ගන්න එක නතර කරන්න ඕන ඊළඟට තවත් වතාවක් ඇවිල්ලා කවුරු හරි කෙනෙක් දානය කැප කරලා පූජා කළොත් ඒක බාර ගත්තොත් මෙන්න මේ භික්ෂුවගේ ඒ සමාදානේ බිඳිනවා ඒ කියන්නේ බාරගත්තු එක වළඳන්න පුළුවන් හැබැයි පළවෙනි පිඳු පිඳු තමයි වළඳන්නට ඕන ඒක උත්කෘෂ්ඨ මට්ටමේදී පැහැදිලි කරලා තියෙනවා ඒ කාරණාව ඉතින් ඒ ප්‍රමාණයට වළඳන්න ඕන බැරි වෙලාවක්වත් උන්වහන්සේ ඒ වළඳ වළඳ ඉන්න ප්‍රමාණය නතර කළොත් අර කළු කියන පක්ෂියාගේ ආහාරය වැටුනමා ආහාරයට ගන්නේ නැහැ වගේ මේ භික්ෂුවත් එතනින් නතර කළොත් ආයි ඒ ප්‍රමාණෙන් එතනින් යහා පැත්තට කොයිතරම් බඩගිනි තිබුණත් උන්වහන්සේ වළඳන්නේ නැහැ ඒ ප්‍රමාණෙම උන්වහන්සේ නතර කරන්නට ඕන මෙන්න මේකට තමයි කළුපච්චා බත්තිකංග කියන දුතාංගය කියලා කියන්නේ එතකොට මෙතනදී අපි හිතමුකෝ යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ඒ ප්‍රමාණය වළඳද්දී තමන් ආහාර අරගෙන මම දැන් මෙන්න මේ ප්‍රමාණයට විතරේ වළඳන්නේ කියලා උන්වහන්සේ තීරණය කරලා ඉවර වෙලා පසුවත් කවුරු හරි කෙනෙක් යමක් පූජා කරලා ගෙනල්ල වැළඳුවොතින් අන්න ඒ වෙලාවේ උන්වහන්සේගේ මේ දුතාංග සමාදානේ කැඩෙනවා නමුත් අපි විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ දුතාංගයේදී තියෙන විශේෂත්වයක් තමයි කවුරු හරි භික්ෂුන් වහන්සේ නමක් මේ දුතාංගය සමාදන් වෙද්දී උන්වහන්සේ මේ දුතාංගය සමාදන් වෙන තාක්කල් ආනිසංස ලැබෙනවා හැබැයි දුතාංගය කැඩුවා කියලා උන්වහන්සේට යම් අකුසලයක් ඒ සඳහා යම් පාපයක් උන්වහන්සේට සිද්ධ වෙන්නේ නැහැ හැබැයි වෙන්නේ තමන්ගේ අර සමාදන් වෙච්ච දුතාංගයේ කැඩෙන එක පමණයි ඒ හැර උන්වහන්සේට වෙන කිසිම හානියක් වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා මේ දුතාංගයේදී යමෙක් දෙවනවර පවාරණේ වෙලා ඉවර වුණාම පසුව කවුරු හරි කෙනෙක් යම් දෙයක් වළඳනවා නම් කැප කරලා යම් දෙයක් වළඳනවා නම් අන්න ඒ වෙලාවට දුතාංගේ කැඩෙනවා දැන් මෙතනත් තියෙනවා පින්වත්නි අර කලින් දුතාංගල වගේම උත්කෘෂ්ඨ මධ්‍යම මෘදුක කියලා ආකාර තුනක් උත්කෘෂ්ඨ මට්ටම කියලා කියන්නේ අපි හිතමු මේ භික්ෂුව දෙවන පිඬ වළඳන කොට පළවෙනි පිඬ වළඳනවා දෙවන මේ පිඬ වළඳන කොට පවාරණේ වුණාම ඒ කියන්නේ දැන් මම නතර කරා කියලා උන්වහන්සේ අවසන් කළොත් ආයේ වළඳන්නේ සමහරලාට උන්වහන්සේ එක පිඬක් වෙන්න පුළුවන් ආහාරයට ගන්නේ උන්වහන්සේ එතනින් නතර කළොත් ඒ ප්‍රමාණින වළඳන්නේ ඊළඟට අපි හිතමුකෝ යම්කිසි භික්ෂුවක් පළවෙනි පිඬෙන් පවාරණී වීමක් නැතිව මධ්‍යම ප්‍රමාණයේදී පවාරණී වීමක් වෙලා ආහාර ගන්න එක නතර කරනවා අන්න ඒ ප්‍රමාණයට වළඳලා අවසන් කළොත් ඒක මධ්‍යම ප්‍රමාණයට මේක රැක්කා වෙනවා ඊළඟට මෘදුක වශයෙන් රකින භික්ෂුන් වහන්සේ ආසනේ ඉඳින තාක්කල් උන්වහන්සේ මේ දානීය උන්වහන්සේට කැප කරලා පූජා කරපු ප්‍රමාණය වළඳන්න පුළුවන් එතකොට ඒ ප්‍රමාණය ඊටාම පහළම මට්ටම ඊළඟට දෙවෙනි තුන්වෙනි පියවර මධ්‍යම උත්කෘෂ්ඨ මට්ටම ගත්තෙන් පස්සේ ඊටාම අසීරු මට්ටම උත්කෘෂ්ඨ ලෙසම රකින භික්ෂුන් වහන්සේ සමහර ලාවට එක වේලක් වෙන්න පුළුවන් දන්වල දන්නේ ඉතින් ඊ ආදී වශයෙන් ගත්තම උන්වහන්සේ තාම දුෂ්කර ලෙස තමයි මේ සමාදානයේ සිද්ධ වෙන්නේ සමහර ලාවට උන්වහන්සේට එක පිඬෙන් එක කොටසකින් මුළු දවස පුරාම ඊළඟ දවස වෙනකම්ම දානය නැතුව වැඩ ඉන්න පුළුවන් ඉතින් ඒක එතන සඳහන් කරන්නේ පින්වත්නි
ආනිසංස හැටියටත් පෙන්වල දෙනවා අතිරික්ත භෝජනයක් වළඳන්න උන්වහන්සේට සිද්ධ වෙන්නේ නැහැ. කියන අතිරේක ආහාරයක් උන්වහන්සේට ගන්න කිසිම ඉඩක් මේ සමාදාන වෙච්ච භික්ෂුවකට සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඕදාරිකත්ත භාවෝ. ඒ කියන්නේ සමහර ලාවට එක පිඬකින් යැපෙන බැවින් උන්වහන්සේගේ කුස පිරින්නෙත් නැහැ. දැන් සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාට පණවලක් තියෙන භාග්‍යවතුන් වහන්සේ ආහාර ගන්නකොට පිඬු 4කට නැවත ඉඩ තියෙන ප්‍රමාණයට ආහාර ගැනීම අවසන් කරන්න. එහෙම අවසන් කරලා ඊළඟට යම් ප්‍රමාණයකට ජලය පානය කරන්න. එතකොට ඒ ප්‍රමාණය ආහාර ගැනීම පිඟත්නි මේ ආහාර දිරවීමට ශාරීරියේ සැහැල්ලු වීමට රෝගාබාධ අඩු වීමට විශේෂ හේතුවක් වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවගේ කායික සුවයත් ඒ විතරක් නෙවෙයි කායික සැහැල්ලුවත් බ්‍රහ්මචර්යාවට සුදුසු වෙන විදියට තමන්ගේ ප්‍රතිපදාව සම්පූර්ණ කර ගැනීමටත් අදාළ වෙන ආකාරයට තමයි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාවල් සංග්‍රහ කරලා තියෙන්නේ. දැන් භික්ෂුවකට පිංවතුනි උන්වහන්සේගේ අරමුණ තමයි නිර්වාණය. උන්වහන්සේ මේ නිර්වාණය අරමුණු කරගෙන වැඩ ඉන්න නිසා උන්වහන්සේට මේ කය ජීවිතේ පිළිබඳ තණ්හාවක් නැහැ. එතන ඒ කාරණාව මේ දුතාංග සමාදන් වීම තුලින්ම සිද්ධ වෙනවා. මොකද අපි දුතාංගය පිළිබඳ පැහැදිලි කරන මුල්ම දේශනාවේ සඳහන් කළා මේ දුතාංග සමාදන් වීමේ අරමුණම තමයි ජීවිතයේ පිළිබඳව තමන්ගේ කය පිළිබඳව යම් තණ්හාවක් තියෙනවා නම් ඒ තණ්හාව පවා පිංඔතුණිය නැති කරනවා. ඒක තමයි විශේෂම කාරණාව. දැන් බලන්න පිංඔතුණි බුදුරජාණන් වහන්සේගේ කාලයේදී පවා සමහර වෙලාවට යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේ මරණාසන්න රෝගයකට පත් වුණොත් බලන්න උන්වහන්සේ කොයිතරම් උසස් ආකාරයකට මේ සිහිය පිහිටුවනවද හිත පිහිටුවනවද බලන්න පින්වතුනි බුදුරජාන් වහන්සේගේ කාලයේදී මරණාසන්න මොහොතේ පවා යම් වෛද්‍යවරයෙක් ලබා තමන්ගේ කය සුවපත් කරගන්නට විහිසිච්ච වාරයක් තියෙනවා නම් ඒක ඉතාම ඒ කියන්නේ එහෙම දෙයක් නොවුනා වගේ තමයි තියෙන්නේ. එහෙම දෙයක් වෙලාම නැහැ වගේ තමයි අපේ ධර්මයේ අද්දිනේ ප්‍රමාණයට අනුව අපට ලැබෙන අවබෝධය. ඒ කියන්නේ තමන්ට ජීවිතේ නැති වෙන්න යන අවස්ථාවකදී දැන් අද කාලේ වගේ බලන්න සමහර වෙලාවට ජීවිතයට යම් හානියක් වෙනකොට යම් අනතුරක් වෙනකොට රෝහල් ගත වෙනවා දැඩි සත්කාරයකකේ ප්‍රතිකාර ලබනවා. ඉතින් ජීවිතේ පිළිබඳ යම් තණ්හාවක් තියෙන නිසා ඉතින් ඒ ප්‍රමාණය පවා අත්හරින්න පුළුවන් නම් පිංඔතුනි නිවනට ඉතාම සමීප වෙනවා. ඒකේනා එක ගිහි කෙනෙක් වෙන්න පුළුවන්, ඒකේනා පැවිදි කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ ජීවිතයේ පිළිබඳවත් අපට තියෙන තණ්හාව නැති කරගන්න මගකොයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ අටසිල් පනවනෝ වගේ, දසාංග සිල් පනවනෝ වගේ, උපසම්පදා සිල් පනවනවා වගේ මේ ප්‍රමාණය ඒ කාන්තේම කළ යුතුමයි කියලා දේශනා කරේ නෑ. එහෙම දේශනා නොකළේ ඇයි? පිංඔතුනි මේක රකින්න ඉතාම දුෂ්කර නිසා. වීරයවන්තයන්ට පමණක් මේක කරන්න පුළුවන් නිසා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ මුල් යුගයේ බොහෝ වීරයවන්තයෝ හිටියා. ඒ නිසා උන්වහන්සේගේ ශාසනය අති විශාල පිරිසක් මේ දුතාංග 13ම සමාදන් වෙලා වැඩ හිටියා. ඒ වගේම අඩුමතරම ඊට පසු කාලීනව මේ දුතාංග 13න් වැඩි ප්‍රමාණයක් හරි රැක්කා. එකක් හෝ රැකව භික්ෂුන් වහන්සේ නමක් හෝ අනිවාර්යයෙන්ම වැඩි දෙනා වහන්සේලා හැම කාලයෙම වැඩ හිටියා. නමුත් දැන් මේ කාරණාවල් පිළිබඳ නොසලකන නිසා පිංඔතුනි අපේ සමාජය තාම දුර්ලභයි. නමුත් වැඩ ඉන්නවා, විශාල පිරිසක් වැඩ ඉන්නවා. නමුත් අප්‍රකටයි මේ කාරණාවල් සිද්ධ වෙනවා. මොකද ඒකෙන් හේතුව තමයි අපි ගොඩාක් මේ ධර්මයෙන් ඈත් වීම. ඉතින් නමුත් බලන්න පිංඔතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ අර ඔය ගෝදාහයික කියලා මට මතක හැටියට තෙරුන් වහන්සේ නමක් හිටියා. ඉතින් උන්වහන්සේ දවසක් ඉසිගිලි පර්වතයේ පාමුල උන්වහන්සේ වැඩ ඉන්නවා.
උන්වහන්සේ මාර්ගඵලයක් ලැබුවේ නැහැ. ඒ මාර්ගඵලයක් නොලබා උන්වහන්සේ යම් ආකාරයකට සමාධියක් වඩනවා. දැන් සමාධිය වඩලා සිත සමාධිගත කරගෙන ධානයක් ලබනවා. පළවෙනි වතාවේ ධානය ලැබුවා පිරිහුණා. ඊළඟට ආයම තුන්වහන්සේ වීරිය වඩලා ධානයක් වඩනවා. දෙවෙනි වතාවේ ධානය වඩද්දිත් ආයි පිරිහුණා. ඊළඟට ආයම තිත සමාධිගත කරගෙන තුන්වෙනි වතාවෙත් උන්වහන්සේ ධානයක් වඩනවා. ඔය විදියට මේ තෙරුන් වහන්සේ හත් වතාවක් ධාන වැඩුවා. හත් වතාවෙම පිරිහුණා. උන්වහන්සේ ඊට පස්සේ ධානයක් උපදවාගෙන මෙහිම මිනිහි කරනවා. මම ධානිය උපදව ගත්තා. නමුත් මට කායිකව ඉවසා ගන්න බැරි දරුණු රෝගයක් තියෙනවා. දැන් උන්වහන්සේ හිතනවා. ඇත්තටම උන්වහන්සේට ශරීරයට බොහෝ දුක්ගෙන දෙන දරුණු රෝගාබාධයකින් උන්වහන්සේ පෙළෙනවා. දැන් මේ තෙරුන් වහන්සේ හිතනවා මගේ මේ කායික රෝගී බව නිසා මට මෙතනින් එහා පැත්තට මේක වඩන්න අමාරුයි. ඉතින් ඒ නිසා මම මෙතනින් එහා පැත්තට යන්නේ නැත්තම් මට යන්න අවකාශයක් නැත්තම් යන්න අමාරු නම් මට මැරෙන්න වෙන්නේ යම් දවසක කෙලෙස් සහිත පුද්ගලෙක් හැටියට. ඒ නිසා මම කෙලෙස් බලවත් කරගත්තු කෙනෙක් හැටියට මැරෙනවට වඩා මේ ධානය පිරිහෙන්න කලින් මැරෙන එක වටිනවා කියලා උන්වහන්සේ පින්වත්නි ධානය වඩපු වෙලාවේ පිහියක් අතින් අරගෙන උන්වහන්සේ ඇඳට ගියා බෙල්ල කපාගෙන මැරෙන්න. ධානයේ තියෙන වෙලාවේ බෙල්ල කපාගෙන මැරෙන්න තමයි දැන් උන්වහන්සේගේ අරමුණ. ඉතින් ඒ වෙලාවේ ඕක දකිනෝ මාර්යා. මාර්යා දැකලා මාර්යා කල්පනා කරනවා. මොකද මාර්යාට ගොඩක් අත්දැකීම් තියෙනවා මේ වගේ සිදුවීම්. සමහර හාමුදුරුවරු ওই විදියට ජීවිතේ නැති කරගන්න යනවා ජීවිතේ පිළිබඳව එපා වෙලා. හැබැයි ඒ මැරෙන්න යන වෙලාවේ සමහර හාමුදුරුවෝ රහත් වෙනවා. දැන් මේ හාමුදුරුවොත් එහෙම රහත් වුණෝතින් ඒක තමන්ට ලොකු පාඩුවක් කියලා මාර්යා දැනගෙන අන්‍ය වේශයක් මවාගෙන බුදු හාමුදුරුවන්ට ගිහිල්ලා මේක කියනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ගෝදායක තිරුන් වහන්සේ මෙන්න මේ වගේ විපත්තියක් කරගන්න යනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ කාරණාව ආවර්ජනය කරලා බැලුවා. දැක්ක මේ මාර්යා තමයි මේ පණිවිඩය කිව්වේ. එනම් හොඳ අදහසකින් නෙමෙයි මේ කියන්නේ. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ආවර්ජනය කරලා බලලා උන්වහන්සේ ඒ මොහොතේ භික්ෂුන් වහන්සේලා පිරිසත් එක්ක එතනට වඩිනවා. දැන් අර තෙරුන් වහන්සේ පින්වතුනි මරණයටපත් වෙලා. ඉතින් දැන් මාර්යා මේක දැකලා ඉහළ දිසාව වළනවා. පහළ දිසාව බලනවා. නැගෙනහිර බටහිර සය දිසාවම බලනවා. කොහෙද මේ හාමුදුරු ඉපදුනේ කියලා බලන්න. නමුත් මාර්යාට හොයාගන්න බැරි වුණා. ඒ විලාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණාව මූලික කරගෙන විශේෂ ධර්මදේශනාවක් ඒ විලාවේ පවත්වන්නට යෙදුනා. පෞකාර මාර්ය මේ කෙලෙස් ප්‍රහීන කරන උත්තමයන්ගේ ඊළඟ උප්පත්තිය ගැන පාපී මාරේ නුඹ කොහොමද හොයන්නේ කියලා අහනවා. ඒ කියන්නේ උන්වහන්සේ මරණයට පත් වෙන වෙලාවේ අරහත් ඵලය ලැබලා තියෙනවා. ඒතර බලන්න පින්වතුනි උන්වහන්සේට තමන් වහන්සේගේ ජීවිතයේ පිළිබඳව තණ්හාව උන්වහන්සේ නැති කරගත්තා. තමන්ගේ ජීවිතය රැකගන්න ගියේ නෑ. තවත් උදාහරණයක් සඳහන් කරනවා නම් දවසක් අර එක්තරා භික්ෂුන් වහන්සේලා පිරිසක් එක කැලේකට යනව භාවනා කරන්න. උන්වහන්සේලා භාවනා කර කර ඉන්නකොට හැමදාම කොටියෙක් ඇවිල්ලා මේ භවනා කරන එක එක භික්ෂුන් වහන්සේ අරගෙන ගිහිලා කනවා. මොකද උන්වහන්සේලා එතනට යනකොට කතිකා කරගත්තා අපි ජීවිතේ නැති වුණත් අපේ ජීවිත නැති වුණත් අපි කිසිම කරුණක් නිසා කතා කරන්නේ නැහැ කියලා. උන්වහන්සේලා කතිකා කරගත්තා. ඉතින් දැන් මේ භික්ෂුන් වහන්සේලා පින්වතුනි දන්නවත් එක එක භික්ෂුව අරගෙන යනවා කියලා. නමුත් කතිකා කරගත්තේ නැති නිසා කතා කළේ නැහැ. ඉතින් දවසක් කතිකා කරගත්ත කොටිය එන වෙලාවට අපි කතා කරමු කියලා කොටියා ආවා. ආපු වෙලාවේ භික්ෂුන් වහන්සේලා තම තමන්ගේ ආරක්ෂාව තියෙන දඬු එවැගේම ගිනිහුලස් පත්තු කරගෙන දඬු අතින් අරගෙන කොටියාගේ පස්සේ ගියා. කොටියා බොහෝම සූක්ෂමව භික්ෂුන් වහන්සේලාට එන්න බැරි කන්දක් ඉහළට අර භික්ෂුව අරගෙන ගිහිල්ලා එතන ඉඳගෙන දැන් භික්ෂුව මරන්න හදනවා. පහළ ඉන්නේ භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි
මේතන භවනා කරන්නන කමටහන්න දුන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ. එනං ඒ කාන්තේ මුන්වහන්සේ නුඹගේ ඔය අනතුර දකින් නැති දැක දැකත් මෙතනට උන්වහන්සේ කමටහන දුන්නේ ඔබගේ නිවන වෙන කොහෙවත් නෙවෙයි ඔතනම තියෙන නිසා සාස්තුරු ගෞරවය උපදවාගෙන වීරිය වඩන්න කියලා උපදේශක් දෙනවා. ඉතින් ඒ උපදේශයට අනුව උන්වහන්සේ වීරිය වඩනවා. පිංගතුනි උන්වහන්සේ අර වේදනා උපාදානිය අතහැරලා උන්වහන්සේ විදර්ශනාව වඩලා මේ ආදී සංස්කාරයන්ගේ ආදීනව දැකලා උන්වහන්සේ විදර්ශනාව වඩලා උන්වහන්සේ කොටියා තමන්ගේ යටිපතුල ඉඳලා ගොප්පැටිය ළඟට එනකන් කාගෙන එනකොට සෝවාන් ඵලය ලැබුවා. ධනහිස ළඟට එනකොට උන්වහන්සේ සකදාගාමි වුණා. නාභිය ළඟට එනකොට කාගෙන එනකොට උන්වහන්සේ අනාගාමි වුණා. හෘද මාංශේ ළඟට එනකොට උන්වහන්සේ අරහත් ඵලය ලැබුවා. බලන්න තමන්ගේ ශරීරය කොටියේ කන ගමන් ඒ වේදනා උපාදානිය අතහැරලා උන්වහන්සේ ඒ වෙලාවේ සංස්කාරයන් වල ආදීනව දැකලා විදර්ශනාව වඩල රහත් වුණා. බලන්න උන්වහන්සේට කොයිතරම් වීරියක් තිබුණද? කය පිළිබඳ තණ්හාව උන්වහන්සේ අතහැරියා. දැන් තවත් අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා හත් නමක් පින්වතුනි පර්වතයක් ඉහළට යනවා. කිසිම කරුණක් නිසා උන්වහන්සේලට පර්වතයෙන් පහළට බහින්න බැහැ. මොකද පර්වතයට නැගපු ඉනිමග උන්වහන්සේලා පහළට විසි කරා. දැන් කැමැති වුණත් බහින්න බැහැ. එක දිගටම දින හතක් වීරිය වැඩුවා. පළවෙනි රාත්‍රියේ පළවෙනි තෙරුන් වහන්සේ අරහත් ඵලය ලැබුවා. ඊළඟට දෙවෙනි දවසේ ඊළඟ තෙරුන් වහන්සේ අනාගාමි ඵලයට පත් වුණා. අනිත් පස් නමම කිසිම ඉරදි මාත්‍රයක්වත් ලබා ගන්න තු උන්වහන්සේලා පස් නම මරණයට පත් වුණා. ඉතින් අර රහත් වෙච්ච හාමුදුරුව පිරිනිවන් පෑවා. අනාගාමි වෙච්ච තෙරුන් වහන්සේ කලුරිය කරලා සුද්ධහවාස ලෝකේ ඉපදුණා. අනිත් පස් නම දිවි ලෝකේ ඉපදුණා. බලන්නේ වීරිය. ඒකයි පින්වතුනි අපි මරණයට පත් වෙන වෙලාවේ අපේ හිත පුහුණු කරගන්න නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නට ඕන. අපි මේ මරණයට සූදානම් වෙන්න නෙවෙයි බලාපොරොත්තු වෙන්නට ඕන. මැරෙන්න කලින් ඉඳලයි අපි සිහිය උපදවාගෙන මරණයට පත් වෙන්නට මරණයට සූදානම් වෙන්නට ඕන. එතකොට ඒකට අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපට මේ කය පිළිබඳව තියෙන තණ්හාව අතහැර අතහැර ඒ උපාදානිය අතහැර අපට මේ ක්‍රමයන් වඩන්නට පුළුවන් නම් පින්වත්නි අපිට ඒ තුලින්ම මේ මරණාසන්න මොහොතේ අපේ හිත සුගතියකට හිත පිහිටුව ගන්න පුළුවන්. එහෙම නැත්නම් වීරය වැඩුවොත් මාර්ගඵලයකට පවා පින්වතුනි යන්න පුළුවන් විදර්ශනාව වඩලා. ඒ තරම් වටින කාරණාවක් මේ කියන්නේ. දැන් බලන්න මේ තෙරුන් වහන්සේලා මේ එක බත් පිනකින් සමහර වෙලාවට යැපෙන්නේ කුස පිරෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේලා ඊළඟ දවස වෙනකම්ම ඒ දේ පිළිබඳව විමසන්නේ නැතුව උන්වහන්සේලා වැඩ ඉන්නවා. කොයිතරම් වීරයක්ද පින්වතුනි එතනදී තියෙන්නේ. ඒ වගේම උන්වහන්සේලාට නිරාමිස සන්නිධිතා, ඒ කියන්නේ කැප කරවා වළඳෙමි තැම්පත් කොට තබමි කියලා ආමිසය උන්වහන්සේලාට නැහැ. දැන් අපේ ශාසනයේ විශේෂ කරුණක් තියෙනවා සන්නිධිකාරකේ කියලා. ඒ කියන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට පිංගතුනි යම් කිසි දායකයෙක් ගෙනල්ලා දෙනවන්න යම් ආහාරයක්, ඒ ආහාරය උන්වහන්සේලාට එදා දවසේ විකාලයේ ඉක්ම වෙනකම් විතරයි තියාගන්න පුළුවන්. උන්වහන්සේලාට විකාලයේ ඉක්ම වෙච්ච ගමන් උන්වහන්සේලාට ආයේ ටික තියාගන්න බෑ. ඒ කියන්නේ අපි තුමු ඉර මුදුන් වෙනකම් විතරයි ආහාර ද්‍රව්‍ය ළඟ තබා ගන්න පුළුවන්. එතනින් යහා පැත්තට අයින් කරන්න ඕන. සාමනීරයන් වහන්සේ නමකට පුළුවන් තියාගන්න. හැබැයි ඒ ඉර මුදුන් උනේන් පස්සේ වළඳන්න බෑ, තියාගන්න පුළුවන්. ඒකට කියන සන්නිධිකාරකේ කියලා. ඒ කියන්නේ අතිරිත්‍යක් ඉතුරු කර ගැනීම. උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමකට බෑ. හැබැයි පහුවදා අපිටම පන්සලේ යම් තැනක ඉතුරු වෙලා තියෙනවා කියලා අර උපසම්පන්න භික්ෂුන් වහන්සේට එතනට ගිහිල්ලා ඒ දානිය අරගෙන වළඳන්න බෑ. එක්ක සාමණේරයන් වහන්සේ නමක් හරි, එහෙම නැත්නම් උපස්ථායකයන් වහන්සේ නමක් හරි, එහෙම නැත්නම් කැපකරු දායකයෙක් හරි ඉඳගෙන අර ටික පූජා කරන්නට ඕන. පූජා කරොත් තමයි ආයිමත් ඒක උන්වහන්සේට එදා දානට කැප වෙන්නේ. නැත්නම් ඒක ඇවතක් බවට පත් වෙනවා. ඉතින් දැන් මෙතන විශේෂ කරුණක් තියෙනවා. දැන් මේ කළුපච්චා බත්තිකංගේදී කැප කරන දේ කැප කරපු ප්‍රමාණය ප්‍රමාණ වශයෙන් තමයි වළඳන්නේ. එතකොට දැන්
උන්වහන්සේලාට මේ සන්නිධිකාරකයක් කියලා එකක් නැහැ ඉතුරු කරගෙන වළඳනවා කියලා ඇවතක් තියෙනවා අන්නේ ඇවතට කවදාවත් මේ කලුපච්චා බත්තිකංගේ කියන තුතාංගේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේ හසු වෙන්නේ නැහැ ඒ වගේම තමයි උන්වහන්සේලා නැවත ආහාර සොයා ගැනීමකට යන්නෙත් නැහැ මට මදි මෙතනින් එහා පැත්තට යන්න ඕන කියලා එහෙම යන්නේ නැහැ යම් තැනක පින්ඩ පාතේ වැඩියද ඒ ප්‍රමාණය දුන්නා එතනින් වැළඳුවා ආයිමත් තව තැනකට යන්න එහෙම වඩින්නේ නැහැ ඉතින් ඒ ප්‍රමාණෙන් උන්වහන්සේලා නතර වෙනවා ඊළඟට ඒ වගේම තමයි මේ අල්පේච්ඡ භාවයට අනුලෝමාංගයක් තමයි මේ කලුපච්චා බත්තිකංගේ කියන මෙන්න මේ දුතාංගය ඉතින් ධෛර්යවත් භික්ෂුන් වහන්සේලා නැවත නැවත නොලබන බැවින්ද ආහාර සෙමීමෙන් පීඩාවට නොපෙමිණෙනවද කැප කරවා වළඳෙමි ආහාර තැම්පත් කොට නොතබමි බඩපුරා ආහාර ගන්න බව දුරු කරමි කියන විශේෂ ලාභයන් මේ කලුපච්චා බත්තිකංග දුතාංගය සමාදන් වෙන භික්ෂුන් වහන්සේ රකින්නවා ඒ වගේම තමයි රාගාදී දෝෂාදී කෙලෙස් ධර්මයන් නැසලා භවනාවට සුදුසු වෙන බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරන භික්ෂුන් වහන්සේ නමක් බවට ගුණ වඩන අල්පේච්ඡ භාවයේ උසස් කොට සලකන භික්ෂුන් වහන්සේ නමක් බවට මේ තෙරුන් වහන්සේට වැඩ ඉන්න පුළුවන් කමක් ලැබෙනවා තේක විශේෂානිසංසයක් හැටියට තමයි පිංඔතුනි මේ කාරණාවේ සඳහන් කරලා තිබෙන්නේ එවනම් අපි මේ වෙනකොට තවත් දුතාංගයක් මේ වෙනකොට සාකච්ඡා කරලා අවසන් කරා ඒ තමයි හත්වෙනි දුතාංගය කලුපච්චා බත්තිකංග කියන දුතාංගය ඊළඟට අනිත් දුතාංගය තමයි පිංඔතුනි රුක්කමූලිකංගය මේ රුක්කමූලිකංග දුතාංගයත් ඒ විදියටම විශේෂ දුතාංගයක් ඒ දුතාංගයේදී පිංඔතුනි විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා රුක්මුල් විසීම රුක්කමූල නමි ඒ රුක්මුල් විසීම ස්වභාවය කොට ගත්තේ රුක්කමූලිකංගේ නමි ඒ කියන්නේ දැන් යම්කිසි ගසක් මුල වැඩ ඉඳීම තමයි රුක්ෂයක වැඩ ඉන්නවා කියලා කියන්නේ රුක්ෂයක් ළඟ වැඩ ඉන්නවා කියලා කියන්නේ දැන් මේ රුක්ෂමූලිකංග දුතාංගේ සමාදන් වෙච්ච සමාදන් වෙන්නේ භික්ෂුව රුක්කමූලිකංගං සමාදියාමි කියන වාක්‍ය කියලා හෝ තමයි මේ භික්ෂුව මේ දුතාංගේ සමාදන් වෙන්නට ඕන. එතකොට ඔය දුතාංගේ සමාදන් වෙච්ච මේ භික්ෂුව රජයේ සීමාවකට අයත් රාජ්‍ය සීමාවකට අයත් ස්ථානික හෝ ඒ එවැනි ගසක හෝ එහෙම නැත්නම් දෙවිවරු වාසය කරන ස්ථානයක තියෙන ගසක් හෝ එහෙම නැත්නම් මිනිසුන් පුද සත්කාර කරන ගසක් ළඟ හෝ එහෙම නැත්නම් විශේෂයෙන්ම පොතු ගන්න ලාටු ගන්න ඊළඟට පළ ගන්න මල් ගන්න එවැනි ගහක් ළඟ හෝ ඒ වගේම තමයි වවුලන් ආදී සතුන් ළඟින නිතර ගස් තියෙනවා එවැනි ගසක් හෝ එහෙම නැත්නම් ගුහාවල් බෙන වගේ ඇතුළට කිඳා බැසපු ඒ වගේ තැන්වල සත්තු ඉන්න පුළුවන් කියන උවදුර තියෙනවා මොකද සර්පිය ආදී සත්තු මේ ගස් බිනස් ඉන්නවා විශේෂ මිනිසුන්ට පීඩා ඇති කරන සත්තු ඒ ඇතුළේ ඉන්න පුළුවන් ඉතින් අර ඒ නිසා එවැනි සිදුරු ඇති ගසක් ළඟ හෝ එහෙම නැත්නම් විහාරයක් ඇතුළක තියෙන ගසක් ළඟ හෝ එවැනි ගසක් ළඟ මේ භික්ෂුවට වැඩ ඉන්න බෑ ඉතින් එවැනි ගසක් ළඟ හැර අන්‍ය ගසක් තෝරාගෙන ඒ ගස යට වැඩ ඉදීම තමයි මේ රුක්කමූලිකංග දුතාංග සමාදාන වෙච්ච භික්ෂුන් වහන්සේට වැඩ ඉන්න තියෙන්නේ. එතකොට උන්වහන්සේට පින් උතුණි අර ආවාස කියන තණ්හාව නැහැ. අර අපි පෙර දවසක සාකච්ඡා කළා විශේෂයෙන්ම සපදාන චාරිකංග දුතාංග සමාදානයේදී ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, ධම්ම මච්චරිය කියලා මේ මච්චරි වර්ග පහක්. එතකොට මේ ආවාස මච්චරිය කියන්නේ තමන්ගේ ඉන්න කුටියට, තමන්ගේ ඉන්න ආවාසයට තියෙන විශේෂ තණ්හාව. තමන්ගේ ආවාසයේ තියෙන ඇඳට, පුටුවට, මේසයට, තමන්ගේ කෝපයට, ඊආදී වශයෙන් දේවල් වලට තියෙන තණ්හාව තමයි එතන ආවාස මච්චරිය කියලා කියන්නේ. එතකොට දැන් මේ භික්ෂුවට අන්න ඒ මසුරු බව නැහැ. දැන් මේ හැම එකකින්ම මම සඳහන් කරේ තමන්ගේ හිතේ තමන් නොදැනුවත්වම තමන්ට බලපාන ක්ලේශයන් නසන්න තමයි
භාග්‍යවතුන් වහන්සේ මේ දුතාංග අපට අනුමත කරලා තියෙන්නේ. එතකොට දැන් මේ රුක්ෂමූලිකංගයක වැඩ ඉන්න භික්ෂුන් වහන්සේට පින්වත්නි ඒ කියන තණ්හාව නැහැ. දැන් යම් තණ්හාවක් ඇති කරගන්න ඉවෙනි භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවනම් පන්සල පිළිබඳව, පන්සල් පිළිබඳව, එහෙම නැත්නම් කුටි පිළිබඳව, ඒ ආදී වශයෙන් යම් කිසි දෙයකට තණ්හාවක් තියෙන භික්ෂුන් වහන්සේ නමක් වැඩ ඉන්නවනම් ඉතින් ඒ භික්ෂුන් වහන්සේට පින්වත්නි මේ දුතාංගය උන්වහන්සේට උපකාරයක් වෙනවා තමන්ගේ තණ්හාව නැති කරලා දාන්න. දැන් අර ශාක්‍ය කුලයෙන් පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා පස් නමක් කුමාරවරු 6 දෙනෙක් හිටියා. ඉතින් ඒ කුමාරවරු 6 දෙනා බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා කිම්බිල කුමාරයා, බගු කුමාරයා, බද්දිය කුමාරයා, අනුරුද්ධ කුමාරයා, ආනන්ද කුමාරයා, දේවදත්ත කුමාරයා කියන මේ කුමාරවරු 6 දෙනා ගිහියේ උපාලි කියන කර්ණවැමියත් එක්ක බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා කියන්නේ මොකද්ද? ස්වාමීනි පළමුවෙම උපාලි කර්ණවැමිය මහාන කරන්න. ඇයි එහෙම යෝජනා කරේ? කුමාරවරු දන්නවා ශාක්‍ය කියන්නේ මාන්‍ය අධිකය. එතකොට තමන්ගේ මාන්‍ය නිවනට බාධාවා. මේ යන ගමනට බාධාවක්. එහෙනම් අපි ළඟ තියෙන මාන්‍ය මේ වෙලාව නැති කරගන්න හොඳ උපායක් තමයි උපාලීව මහාන කරන එක. මොකද තමන්ට දාසකම් කරපු කෙනාවනේ මහාන වෙන්නේ පළමුවෙන්ම. එතකොට මහාන කමේ පළමුවෙන්ම මහාන වෙච්ච කෙනා තමයි මේ කණ්ඩායමේ වැඩිහිටි හාමුදුරු වෙන්නේ. එතකොට දැන් උපාලි කරනවැමිය මහාන වුණාම උපාලි හාමුදුරු තමයි ඒ 7 දිනාගෙන් වැඩිමහලු කෙනා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේට එහෙම යෝජනා කළ උපාලි කර්ණවැමියම පළමුවෙන්ම මහාන කරාම අර 6 දිනා වහන්සේලාම පස්සේ මහාන වෙලා උපාලි හාමුදුරන්ට වන්දනා කරා. එතකොට තමන්ගේ ළඟ තිබිච්ච අර මාන්‍ය යටපත් වුණා. තමන්ගේ මාන්‍ය රළු බව අඩු වුණා. ඒක මෘදු වුණා. ඒකම උන්වහන්සේලාට නිර්වාණයට උපනිශ්‍රේ වුණා. ඒ නිසා අනුරුද්ධ හාමුදුරෝ කෙටි කාලයකින් සක්වලවල් 1000ක් බලන්ඩ දිවසක් ලබනවා. ඒ වගේම තමයි උන්වහන්සේට ඉතාම කෙටි දේශනාවක් අහලා කෙටි කාලයකින් අරහත් ඵල ලැබෙනවා. ඊළඟට අනිත් හාමුදුරුවෝත් ඒ වගේ. ඉතින් දේවදත්ත හාමුදුරුවෝ පවා ලෞකික ඉර්ධියක් පවා උන්වහන්සේට ලබන්න පුළුවන් වුණා ඒ කාරණාව නිසා. එතකොට දැන් තමන්ගේ අඩුපාඩුවක් තේරුම් අරගෙන ඒ අඩුපාඩුවට සුදුසු පිළියම් යොදා ගැනීමත් ඉතාම ප්‍රඥා ගෝචරයි. එතකොට අර ආවාස තණ්හාව කියන එක විශේෂයෙන්ම තමන්ගේ නිවනට ලොකු බාධාවක් ඇති කරනවා. ඉතින් ඒ නිසා මෙතනදි මේ කාරණාවේ සඳහන් කරන්නේ දැන් මේ හාමුදුරුවන්ට ස්ථීර ස්ථානයක් නැහැ. උන්වහන්සේට කැමති තැනක කැමති දිශාවක කැමති විදියට වැඩවාසය කරන්නට පුළුවන්. දැන් එතකොට මේ දුතාංගයේදීත් පින්ඔතුනේ තියෙනවා අර වගේ මට්ටම් තුනක්. ඒ තමයි උත්කෘෂ්ඨ, මධ්‍යම, මෘදුක කියලා මට්ටම් තුනක් තියෙනවා. එතකොට උත්කෘෂ්ඨ මට්ටමට මේක රකින්නකොට තියෙන්නේ පින්ඔතුනි දැන් උත්කෘෂ්ඨ ලෙස රකින්න හාමුදුරුවෝ අපි හිතමු ඔන්න දැන් ගොඩාක් වෙලාවට උන්වහන්සේට සන්ධ්‍යා කාලයේදී තමයි දැන් මේ වැඩ ඉන තැනක් ඕනකමක් තියෙන්නේ. එතකොට දැන් සන්ධ්‍යා කාලයේදී උන්වහන්සේ යම් තැනකට වැඩ ඉන යනකොට ඒ යද්දී උන්වහන්සේ උන්වහන්සේට කැමති කැමති තැන්වල ගස් හොයාගෙන යන්න බෑ. අර කියපු ස්ථාන මගහැරලා. මොන ස්ථානද? මේ රජයට අයිති සීමාවක, එහෙම නැත්නම් දෙවිවරු ඉන්න ගසක, එහෙම නැත්නම් මිනිසුන් පුද සත්කාර කරන ගසක, එහෙම නැත්නම් ලාටු ගන්න ගසක, ගෙඩි ගන්න ගසක, වවුලන් ඉන්න ගසක, සිදුරු තියෙන ගසක, විහාරේ මැද තියෙන ගසක, විහාරේ කෙළවර තියෙන ගසක කියන ඔන්නෝයි කියන ගස් ටික විතරක් මගහැරලා ඒ ගස් මගහැරපු ගමන් ගහක් හම්බෙනවා නම් අන්න ඒ ගහ තමයි උන්වහන්සේට වැඩ ඉන්න තියෙන්නේ. උත්කෘෂ්ඨ ලෙස යම් ගහක් මේ හාමුදුර තෝරගන්නවා නම් උත්කෘෂ්ඨ ලෙස මේක රකින හාමුදුරුවන්ට අනේ මෙතන ටිකක් අමාරුයි මේ ගහ අත්හැරලා මං අර ගහ ළඟට යනවා. එහෙම නැත්නම් මෙතන ටිකක් හරි අමාරුයි වගේ දැනෙනවා මම වෙන හොඳ තැනක් හොයාගෙන යනවා කියලා එහෙම හොයාගෙන යන්න බෑ. අර කියන භාග්‍යතුන් වහන්සේ එපා කියපු කොටස් ටික මගහැරලා හම්බෙන ඊළඟ ගස මුල තමයි උන්වහන්සේට වැඩ ඉන්න තියෙන්නේ. එහෙම නැත්නම් පින්ඩ පාතේ කරගෙන ඇවිල්ලා ඔය වගේ උන්වහන්සේ සන්ධ්‍යා කාලයේ ඉවර වෙලා රාත්‍රී කාලයේ ගත කරන්න තමයි යන්නේ. ඉතින් අර ඒ වගේ තැනකට යනකොට උන්වහන්සේට පින්ඔතුනි අර වගේ
ස්ථානයක් තමයි තෝරගන්නට වෙන්නේ. එතකොට උත්කෘෂ්ඨ ලෙස මේක රකින හාමුදුරුවන්ට අභිමත පරිදි කැමැති කැමැති ගස් හොයාගෙන යන්න බෑ. ඒ වගේම තමයි ගිහිල්ලා ඉතින් තමන්ගේ පාදේම තමයි එතන පරවෙච්ච කොලාතු වැටලා තියෙනවා නම් තමන්ගේ අතින් පයිම තමයි ඒ ටික සුද්ධ කරගෙන එතන වැඩ ඉන්න තියෙන්නේ. ඊළඟට පින්වතුනි මධ්‍යම ප්‍රමාණයට රකින හාමුදුරුවන්ට අර විදියටම බාධා සහිත ස්ථාන මගහැරලා උන්වහන්සේට ගසක් තෝරගන්න පුළුවන්. තෝරගෙන උන්වහන්සේට ඒ ස්ථානය සුද්ධ කරගන්න. එතන සුද්ධ කරගන්න පිටින් කෙනෙක් ගෙන්නවල සුද්ධ කරගන්න බෑ. අපි හිතමු දැන් උන්වහන්සේ වැඩ ඉන්න තැනින් ඔය අසලින් කවුරු හරි කෙනෙක් යනවා. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි මගෙන් යමක් ඔබ වහන්සේට කෙරෙන්න තියෙනවද කියලා. ඉතින් උන්වහන්සේට පුළුවන් අර එතනට ආපු කෙනාට කියලා එතන ස්ථානය ටිකක් පිරිසුදු කරගන්න. ඉතින් එහෙම පිරිසුදු කරගෙන වැඩ ඉන්නවා නම් ඒ හාමුදුරුව මධ්‍යම ප්‍රමාණයට මේක රැක්කා වෙනවා. ඊළඟට මුදුක ප්‍රමාණයට රකින හාමුදුරුව පින්වත්නි උන්වහන්සේට පිටින් සාමණේරයන් වහන්සේලා ගෙන්නවලා තමන්ට වඩා බාල පිරිස ගෙන්නවලා එහෙම නැත්නම් කැපකරු පිරිසක් ගෙන්නවලා එයාලා ලවා කැමැති ගහක් තෝරාගෙන උන්වහන්සේට පුළුවන් ඒ ස්ථානේ පිරිසුදු කරගෙන තමන්ට සැප පහසුකමක් ඇති වෙන විදියට ස්ථානය සූදානම් කරගෙන එතන වැඩ ඉන්න. ඉතින් එහෙම රකින හාමුදුරුව මේක මෘදුක ලෙස රැක්කා වෙනවා. ඉතින් කැමති නම් උන්වහන්සේට බිම මේ සම කරගන්න පුළුවන්, බිම වැලි අතුරව ගන්න පුළුවන්, ඊළඟට තනකොළ ටික ගලව ගන්න පුළුවන්, ඊළඟට උන්වහන්සේ මේ පඳුරු වගේ දේවල් තියනවා නම් ඒව ඉවත් කරව ගන්න පුළුවන්, ඊළඟට කැමති නම් දොරක් උනත් පින්වතුනි හදා ගන්න පුළුවන් ඒ හාමුදුරුවන්ට ඊගසට සීමා වෙන පරිදි. ඉතින් අර ඒ විදිහට රකින්නම නම් ඒක මෘදුක ලෙස රැක්කා වෙනවා. ඉතින් මෙන්න මේ විදියට රකින්න හාමුදුරුවෝ තුන්නම තමයි මට්ටම් තුන උත්කෘෂ්ඨ මධ්‍යම මෘදුක වශයෙන් පින්වතුනි අයිති වෙන්නේ. ඊළඟට අපි හිතමුකෝ දැන් ඔය ස්ථානවල ඉන්න හාමුදුරුවන්ට ස්ථානවල වැඩින් දෙද්දී අපි තුම රාත්‍රී කාලේ පෙරහැරක් ගියොත් එහෙම නැත්නම් මිනිසු අහම්බෙන් ඇවිල්ලා ওই ගස ළඟ ඉන්න ගියොත් එහෙම නැත්නම් අහම්බෙන් ඇවිල්ලා ওই ගහට පූජා පවත්වන්න ගියොත් අන්න ඒ වගේ වෙලාවක ඒ භික්ෂුවට තියෙන වගකීම තමයි පැවරලා තිබෙන කාර්යය තමයි අර පිරිසට තමන් දුතාංගධාරියෙක් බව නොසඟවා ඒ කියන්නේ සඟවාගෙන උන්වහන්සේට එතනින් නික්මිලා යන්න තමයි තියෙන්නේ එතන ඉන්න බෑ. ඒ වගේම තමයි අපි හිතමු උන්වහන්සේට යම් සෙවණක් තියෙන තැනකට යනවනම් යන්න පුළුවන් කරුණු කිහිපයක් නිසා විතරයි. එකක් බුද්ධෝපස්ථානයේ නිසා වඩින්න පුළුවන්. ඒ වගේම තමයි ආචාර්යන් වහන්සේට උපස්ථාන කරන සංඝාවාසයක් ඇතුළට වැඩලා ඉන්න පුළුවන්. ඒ වගේම තමයි බණක් අහන වෙලාවට උන්වහන්සේට ගිහිල්ලා ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ධර්ම දේශනාවක් දේශනා කරන්න යම් කිසි තැනකට ගිහිල්ලා වැඩ ඉන්න පුළුවන්. උය කාරණාවල් ටික හැර අන් කරුණක් නිසා මේ තුන් දෙනාටම සෙවණක් ළඟට ගිහිල්ලා එම නැත්තං ගෘහයක් ඇතුළකට ගිහිල්ලා වැඩ ඉන්න බෑ. එහෙම හිටපු ගමන් උන්වහන්සේගේ දුතාංගයේ මේ රුක්කමෝලිකංග කියන දුතාංගයේ පින් උතුණි කැඩෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඒ කාරණාව සඳහන් කරලා තියෙනවා මේ විදියට එතන කාරණා විස්තර කිරීමේදී. දැන් අපි හිතමුකෝ යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් මෙතන මේ විශේෂ කරුණක් සඳහන් කරලා තියෙනවා මේ අංගුත්තර බාණක තිරුන් වහන්සේලා මේකට විශේෂ කරුණක් එකතු කරලා තියෙනවා. ඒ තමයි යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් බණ අහන්න ගිහිල්ලා සෙවණක් කුල තුල වැඩ ඉන්නවා. ඉතින් උන්වහන්සේ බණ අහලා ඉවර වෙලා උන්වහන්සේ හිතනවා මද වෙලාවක් මම මෙතන ඉඳිමි කියලා. ඉන්න වෙලාවේ අරුණ නැගුණේ නම් ඒ කියන්නේ රාත්‍රී කාලේ ගෙවිලා අවසන් වුණොත් බැරි වෙලාවක්වත් බණ අහලා ඉවර වෙද්දී ඉවර වෙලා මම පොඩි වෙලාවක් මෙතන ඉන්නවා කියලා එහෙම හිතුවොත් ඉඳලා හිටියොත් උන්වහන්සේගේ දුතාංගයේ බින්දෙන බවත් එතන සඳහන් කරලා තියෙනවා. එතකොට දැන් මේ දුතාංගයේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේට තියෙන ආනිසංසය තමයි පින්වත්නි මේ රුක්ෂමූල සේනාසනේ නිසා මම ජීවත් වෙමි කියන ඒ ආනිසංසය උන්වහන්සේට තියෙනවා. තමන්ගේ පැවිද්ද රුක්ෂමූල සේනාසනේ නිසා මම වාසය කරමි. අපි අර එක දවසක් සඳහන් කරානේ අර එක්තරා බ්‍රාහ්මණ කුලයෙන් පැවිදි වෙන එක භික්ෂුවක් උන්වහන්සේ පැවිදි වෙලා පැවිදි වෙන්නේ මේ ලාභ සත්කාර කියන තණ්හාවෙන්.
උන්වහන්සේට පින්ඩපාතයේ දානෙත් ගෙනල්ල දුන්නා පිරිස. ඉතින් දානෙ ගෙනත් දුන්නු දානෙ තමයි වැළඳුවේ. ඉතින් දවසක් දානෙ ගෙනත් දුන්න නැති වෙලාවේ භික්ෂුන් වහන්සේලා තීරණය කළා පින්ඩපාතේ වඩමු කියලා. අරහාමුදුරු වැඩියේ නැහැ. මට දානෙ ගෙනත් දෙනවා නම් විතරක් වළඳනවා කිව්වා. ඉතින් ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා අහනවා ඇයි මහණ තොප මහණුනේ මේ ශාසනයේ ලාභ සත්කාර මූලික කරගෙනද කියලා. උන්වහන්සේ ඌ කියනවා. ඉතින් ඒ කාරණාව බුදුරජාණන් වහන්සේට දේශනා කරාම ඉන් පස තමයි භාග්‍යවතුන් වහන්සේ විශේෂ කාරණාවක් අනුදැන වදාරන්නේ යමෙක් මහණ කරනකොටම මහණ කරන්නට ඕන මම පින්ඩපාතයෙන් දානියේ අරගෙනීමට මහණ වෙමි. මම මහණ වෙන්නේ පින්ඩපාතයෙන් දානි වලදන්න. හැබැයි කවුරු හරිගෙන දානි ගෙනල දුන්නොත් වලදනවා. මම මහණ වෙන්නේ පාංශුකූල චීවර පෙරවන්න. හැබැයි කවුරු හරි කෙනෙක් හොඳ සිවුරු ගෙනත් දුන්නොත් පරිහරණය කරනවා. මම මහණ වෙන්නේ රුක්ෂ මූල ළඟ වැඩ ඉන්න. හැබැයි කවුරු හරි කෙනෙක් ආවාසයක් හදලා දුන්නොත් ඒකේ වැඩ ඉන්නවා. මම මහණ වෙන්නේ කටුක බෙහෙත් වලඳන්න. හැබැයි හොඳ බෙහෙත් ගෙනල්ලා දුන්නොත් ඒව මම බාර ගන්නවා. ඥානී විදියට තමයි මහණ වීමේ අරමුණ උපසම්පදා වීමේ අරමුණද එතනදී භාග්‍යතුන්සේ ඊට පස්සේ අර සිදුවීමෙන් පස්සේදී එකතු කළා. ඉතින් දැන් මෙතන කියනවා ආනිසංශයක් තමයි අර පැවිදි වෙනකොට අරමුණක් තියෙනවනේ රුක්ෂ මූල මුල වැඩ ඉන්නවා කියලා. ඉතින් අර අන්න ඒ ප්‍රතිපදාව උන්වහන්සේට නොකඩවා මේ දුතාංගේ රකින්න තාක් කාලයක් පවත්වා ගන්න පුළුවන්. ඉතින් ඒකට සුදුසු බවක් ඇති වෙනවා. ඒ වගේම තමයි මදය ඊළඟට සුලබය නිවරදය කියන මෙන්න මේ බුදුරජාණන් වහන්සේ වර්ණනා කර සිව්පසය ඇති බව ඇති වෙනවා. ඒ වගේම තමයි නිතර මේ රුක්ෂ මූලවල මේ දැන් ඒ ගස් වෙනස් වෙනවනේ. සමහරලාට කොළ වැටෙනවා, දිරනවා, ඊළඟට ගස විනාශ වෙනවා, ආයෙ හට ගන්නවා. ඉතින් ඔය වගේ තැන්වල ඕවා නිතර දැන් ගහ විනාශ වීම කියන එක නිතර පේනවා. දැන් ගයක් විනාශ වීම කියන එක අවුරුද්දකට දෙකකට තුනකට විතර පස්සේ පේන දෙයක්. හැබැයි දැන් ගහ කියන එක අද ගියෝතින් හෙට වෙනකොට කොළ වැටිලා. අද හොඳට තියෙන කොළ ටික උදේ හොඳට තිබෙච්ච කොළ ටික හවස් වෙනකොට වේලිලා වැටිලා. තුතර ඒ වගේව දකින්නකොට උන්වහන්සේට නිතර මේ අනිත්‍ය සංඥාව වඩන්න පුළුවන්. ඒකත් උන්වහන්සේට විශේෂ ආනිසංශයක්. ඒ වගේම තමයි ආවාස මච්චරිය කියන මෙන්න මේ ඇලීම කියන කාරණාවෙන් මිදීමත් උන්වහන්සේට විශේෂ ආනිසංශයක් කොට එතන සඳහන් කරලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ යම් රුක්ෂමූල සේනාසනයක් උපදවාගෙන වැඩ ඉන සුදුසු බව වර්ණනා කරේද අන්න ඒ ආකාරයට සමාන සේනාසනයක් විවේක ස්ථානයක් සෝදානම් කරගෙන ඉඳීම කියන ආනිසංශය උන්වහන්සේට ලැබෙනවා. ඒ වගේම තමයි ආවාස මච්චරිය ආදී කියන මෙන්න මේව වැනි බාධා වලින් මිදිලා විවේකීව වාසය කරනවා කියන ප්‍රීතිය උන්වහන්සේට තියෙනවා. ඒ වගේම තමයි යම් යම් ආකාරයකට ස්ථාන ගොඩනගන්න, පන්සල් හදන්න, ඒ වගේ බරින් පවා උන්වහන්සේ මිදෙනවා කියන ආනිසංස පවා මේ හාමුදුරුවන්ට ලබන්න පුළුවන්. ඉතින් මේක තමයි රුක්කමූලිකංග කියන දුතාංග සමාදානයේ විස්තරය අපේ ධර්මයේ සඳහන් කරලා තිබෙන්නේ. එමනම් අපි මේ වෙනකොට දුතාංග 8ක් සාකච්ඡා කරලා අවසන් කරා. තවත් අපිට කිහිපයක් තියෙනවා සාකච්ඡා කරන්න. ඒ ප්‍රමාණය අපි ඉදිරි දේශනාවන් වලදී විස්තර කිරීමේ අරමුණින් අදට අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. හොඳයි, එමනම් අද දවසේදී මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන ලබන පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දේශනාවේ දායකත්වයේ දරන්නේ චමින් නුවංග කහඳව ආරච්චි පුතුණුවන්, කුමාරි වැලිවත්ත මෑණියන් කියන මෙන්න මේ පින්වත් පිරිස කොට්ටාව රණසිංහ මාවත නොම්බර 1655 නිවසේ පදිංචි පින්වත් පිරිසයි දායකත්වයේ දරන්නේ. බලාපොරොත්තු වෙනවා තමන්නමී මියපරලෝ ගියපු ධර්මා මානෙල් වැලිවත්ත මෑණියන්ටත්, ආනන්ද විජේසිරි වැලිවත්ත පියාණන්ටත්, එවාගේම ඒ ආදරණීය ස්වාමි පුරුෂයාටත්, එවාගේම වසන්ත ප්‍රේමකුමාර කහඳවාරච්චේ පියාණන් ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. තේ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම්
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි මේ වෙලාවේ පිංපෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම ඔක්තෝබර් 16 වන දින 25 වන ජන්මදිනයේ සැමරූ ආදරණීය පුංචි පුතුට ආදරණීය පුතුණුවන්ටත් ආශිර්වාදේ කරනවා. ඉතින් ඒ දරුවාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ දරුවාගේ අනාගත ජීවිතය යහපත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා කියලා මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. දේශිකානන් වහන්සේ වන අපටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. පෞලේ සියලු සොහොයුරියන්ටත් ඥාතිති මිත්‍රාදීන් හැම දිනාටම ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් රැස් කරගත් උදාර කුසලානි සංස ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාටම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරගමු. විශේෂයෙන්ම නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරීතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පිඟත් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කිටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා, මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබසනසෙන්නට මේ කුසල්ලුතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාශට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාශට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාශට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.